මේ දවස්වල වතුර ගොඩක් හිඳිලා තියෙනවා. ඔයාලා පිටිපස්සෙන් පේනවා ඇති. ගොඩක් අඩුවෙන් තමයි වතුර තියෙන්නේ. ඉතින් අපි හයමින් ලොබ්බෙක විදිහට කරන්නේ තියෙන්නේ මහනුවර ඩිස්ත්‍රික්කයේ තියෙන ලස්සන කැම්පින් සයිට් එක. ඉතින් ඒ ගැන විස්තර කිව්වොත් ඉතින් අපි මෙතෙන් කලින් ගිහින් තියෙනවා. මම ගොඩක් යන්න ආස තැනක්. ඒ කියන්නේ ඉදහස් මාරම ලස්සන තැනක්. මෙයා නම් යන්න බයයි ගොඩක්. ඒ මොකද කියනවනම් මම මගදී යද්දි කියන්නම් ඇයි මෙයා යන්න බය කියලා. ඉතින් අපි එතෙන් ගිහිල්ලාම වැඩි විස්තර කතා කරමු. ඉතින් එහෙනම් අපි යමු. ලොකු බෙන්ඩ් එකක් හම්බ වෙනවා. ඒ බෙන්ඩ් එකේ වැවුතන්න කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඔයාලට පෙන්වන්න මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මීට කිලෝමීටර 7ක හමාරක් විතර තමයි එන්න තියෙන්නේ. කිලෝමීටර 7ක හමාරෙන් කිලෝමීටර 2ක හමාරක්ම පාර හොඳයි. පොඩි කාපට් පාරක් තියෙන්නේ. එතනින් එහාට තියෙන්නේ වැලි පාරක්. හොඳටම පාර සෞත්‍යයි. ගල් මතු වෙච්ච ටිකක් අමාරු පාරක් තමයි තියෙන්නේ. කිලෝමීටර 2ක් විතර තමයි මේ පාර අපිට යන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද පාර කොහොමද ඒ ගමන කොහොමද කියලා. ඔයාලට විස්තර කරන්න තව ඉස්සරහට ගියපුවා. ඉතින් ඔයාලට මම කිව්වා මෙයා බයයි කියලා මෙහියන්න. ඒ බය හේතුව මෙන්න මේ පාර තමයි රීසන් එක. මෙයා මේ පාර යන්න බයයි ගොඩක්. හරි, එහෙනම් අපි ගිහිල්ලාම කතා කරමු. එක්ක මම මෙතන දිහා මෙයා විතරක් යවනවා. එච්චරකට පාගනන් සාවිත්තුයි. ඉතින් මෙයාගේ ඩ්‍රයිවින් ගැන කියනවනම් මට ෂුවර් නෑ. දැන්නම් පාර හදලා තිබුණා. يعني හොඳට හදලා නැහැ. පස් දාලා අර ගිය සැරේට වැඩිය සාමාන්‍ය හොඳට එන්න පුළුවන් දස්තුක තිබුණා පාර. තාමත් කැලි පාරක් තමයි තියෙන්නේ ඉතින්. ඔයාලා ටිකක් බයික් එක වගේ ටිකක් ලිස්සන්න බලනවා. අර එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔයාලා එනවා නම් කාර් වල වගේ නම් එන්න අමාරුයි ඉතින්. බයික් වල වගේ තමයි එන්න පුළුවන් ඉතින්. ටිකක් කුස වාහනයකට එන්න පුළුවන් උඩට. කැම්පින් කෑන් ලස්සන තැනක්. එතකොට ටිකට් ගැන කියනවා නම් ඉස්සරනම් අපි එතකොට රුපියල් 100යි. දැන් නම් ටිකට් දෙන්නටම 300යි.
එකසිය පණහක් වුණා. ඉතින් ලස්සනයි. මේ හට් ගහලා තියෙනවා. සම හට් ගහලා තියෙනවා කියන්න පුළුවන්. මෙහෙ වටේ පහසුකම් තියෙනවා. වොෂ්රූම් ඒවා පහසුකම් තියෙනවා. හින්දිලා කියන්නේ අපිට දැනගන්න හම්බන විදිහට අම්බාල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරන්න වතුර පහසුකම් නැති නිසා වැවතැන්නේ වැවෙන් වතුර යවවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ වගේම වැස්ස නැතුව මෙම මේ වැව පිරෙන්න මාස 6ක පමණ කාලයක් යනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. ඉතින් ලස්සනයි ඒත් වැව හින්දිලා තියෙන නිකන් අමුතුම ඒත් ලස්සනක් තියෙනවා. ඒකෙත් බලන්න දෙයක් තියෙනවා. ඉතින් ඔයාලත් දැන් මේ දවස්වල ගියාවත් බලන්න පුළුවන් මේ වැව හින්දිලා තියෙන විදිය. අද දවසේ අපේ ට්‍රැවල් එක ඉවර කරලා අපි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ දවස්වල මේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක මෙහි ගස් මේ බිම තනකොළ ඔක්කොම වේල්ලා කියලා තමයි තියෙන්නේ. අර ඉස්සර දැකපු සුන්දරත්වයේ ඇත්තම දකින්න බෑ මේ දවස්වල. වැවේ හැමත් වතුග නෑ. ඔයාලා එනකොට අනිවාර්යෙන් අර වැස්සට පස්සේ සාමාන්‍යයෙන් කාලගුණයක් ඒ වගේම තමයි ඔයාලා අරන්ගෙන හැමදේම නැවත අරන් යන්න කියලත් මතක් වෙනවා. ඒ වගේම ඔයාලා අපේ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි ෆේස්බුක් එකේමුත් ටික්ටොක් එකේමුත් ඉන්ස්ටාග්‍රෑම් එකේමුත් ෆලෝ කරන්න පුළුවන්. අපි ඒවට ෆේස්බුක් එකට අපි ගහන ෆොටෝ අප්ලෝඩ් කරනවා. ඔයාලා ඒ ෆොටෝ බලන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ගිහින් එන්න ඔබට සුබ දවසක්.